Bak bak şunu yemeye kaydayım. Yam. Magi. Devniya hati yutu. Lekam bak. Mandeli hati yutu kerne. Kerne ara. Haa. තව කට්ටිය මේ සාද පාත්‍ර ගෙන ගියා. මේ සාද තුල මම නිමිතරය කරලා තියෙනවා. ඒකෝ මේක මට වාර්තා වෙලා තියෙනවා. ඉතින් මේ නිමිතරය කරපු අය ලිඛිතවත් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මම මේ ගැන හොයා බැලීමක් කළ යුතුයි කියලා නීතිඥවරුන් තුන්දෙනෙක් කොමිටියක් කරලා ඒ කොමිටිය තවම කටයුතු ඉවර කරලා නැහැ. ඒක යන්න. දැන් ඒකම අපට ආරංචි වුණා යම් මාර්ගවලින් මේ මුදල් වංචාවකුත් සිද්ධ වෙනවායි කියලා. පක්ෂේද? පක්ෂේ යම් කොටස් අතරේ ඒක වෙනවායි කියලා. ඉතින් මම යෝජනා කළා මේ අපි විගණන වාර්තාවක් ලබා ගත යුතුයි කියලා. තැන්ක් යූ ලොට්. ඒක මතු කරපු නිසා තමයි මේ වදේ මතු වෙලා තියෙන්නේ. ඒ සභාවකින් ඔබතුමාව නිරපා හැරුවා කියලා ඒ පාර්ශ්වය කියනවා. ඒ කියන්නේ ලේකම් කමින් මොකද ව්‍යවස්ථානුකූලව ඉවත් කරා කියලා. ව්‍යවස්ථාව කියන්නේ මේ මේ අගේ ලියුමුත් ලබාගෙන තියෙනවා. ඒගොල්ලන්ගේ ලියුමුත් ලබාගෙන තියෙනවා. නැතිවෙන්න කමිෂන් සභාපතිතුමා දෙකම බලලා කියලා තියෙනවා. මගේ වැඩි මේ බෞතරේ කාර්ක සභාවේ බෞතරේ ඒකම මොකක් චෝදනාවක් වරදක් පෙන්නවත් නැහැ. ඔබතුමා ප්‍රධාන ලේකම් හැටියට කටයුතු කරගෙන යන්න පක්ෂය කලින් වාගේම ක්‍රියාත්මක කරන්න. ඒක තමයි මම කරන්නේ. මේගොල්ලන් ගිහිල්ලා මාධ්‍යයට නොයෙකුත් බොරු දේවල් කිය 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 බවලා මම ගැනීමට මම වෛද්‍ය විශේෂඥ විද්‍යාත්මක පරීක්ෂණ හා ආයතනයේ අධ්‍යක්ෂකවරයා වශයෙන් ඉන්නවා. මම ලංකාදීපේ වැඩ කරන කාලේ ඔබතුමාව ඇවිල්ලා ඉන්ටර්වියු කරලා තියෙනවා බෞද්ධ ලෝක මාවතට. හොඳයි. කොට නැگی. දැන් අවුරුදු 15කට 20කට උනේ. දැන් මම මේ මුළු කාලේදීම මම අම්බත් කිව්වා මම දොස්තර කෙනෙක් වෙන්නේ සත්‍යයක්වත් දෙදක වෙයි මම කරන්නේ නෑ. මද වෙන තුරු මම සත්‍යයක්වත් මම නොබිලේ සායන පවත්තලක් තියෙනවා. ඒවා ඔක්කොම කරලා මට මොකද උමනාව ගිහිල්ලා මේ සල්ලි හම්බ කරන්න පක්ෂි කොටලක් විකුණලායි අරව මේවා කරගෙන ඒකයි දීපලා කියන්නේ. ඔව්. ඔවුන් නගන චෝදනාවේ සත්‍යතාවයක් නැහැ කියලා ඔබතුමා කියන්නේ. කිසිම සත්‍යතාවයක් නැහැ. එතකොට කොමන්ඩර්ල් කීට යනවා මම ධනවාදයක් ගොඩනගන්න මට විරුද්ධ මම පිට කරන්න. ඇයි දැන් මම යෝජනා කරලා තියෙනවා මේ විගණන පරීක්ෂණ පවත්වන්න ඕනේ කියලා. ඒකල සූදානන්ද විකනේ මූණ දෙන්නේ. ඒවා මම ගන්නෑ. දැන් කොමාරීම මේ තව චෝදනාවක් තියෙනවා. ඔබතුමා පාර්ලිමේන්තු වරප්‍රසාද අයුතු ලෙස භාවිතා කරනවා. භාවිතා කරමින් ඒට උත්තේජනය ලබා දීමින් පාර්ලිමේන්තුව තුළ හැසිරෙනවා කියලා ඔවුන් ප්‍රකාශ කරනවා. කියන්නේ ඒකයි. මගේ පාර්ලිමේන්තු කාර්යාලයේ තියෙන්නේ පක්ෂ කාර්යාලය. ඒකේ ඒ කාමරේ තමයි මේ ඔක්කොම තියෙන්නේ. මම මිනිස්සු අම්බෙන්නේ ඔක්කොම කරන්නේ ඒකේ යතුරු තියෙනවා.
දැන් යතුරු ඔක්කොම අපි ඒ බඩේ ඉවරුනාම දෙනවා එක ලිප්කරු එක්කෙනෙක් ඉන්නවා එයා මේ යතුරු බාරව තියෙනවා ඊළඟ දා උදේ එයා තමයි මුලින්ම ඇවිල්ලා ඒ කාර්යාල විවෘත කරන්නේ කවුද නම සෝමරත් ඉතින් මේ 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 මෙයාගේ අර අභේෂේ මගේ කාමරේ යතුරු ලබා ගන්න. ඒ කියන්නේ ඔහුගේ ඔහු දීලාද නැත්නම් බලාත්කාරයෙන් අරගෙන. ඒක මම දන්නේ නැහැ. මට මේ නැති සෝමරත්න ඒගොල්ලේ මුදල් දීලාද මොනවද මම දන්නේ නැහැ. ඒ ඒ සෝමරත්න තේ පාර්ශ්වය තුල නියෝජනය කරනවා කියලා ඔබතුමා කියන්නේ. මම හිතන්නේ. මේ කියන්නේ අම ගිහිල්ලා ඉල්ලනකොට මගේ කාමරේ යතුරු එතුමා යතුරු බාර ඉන්නේ කෙනාගේ මම මේ ප්‍රධාන ලේකම් එතුමා එක මට දිය යුතුයිනේ ඒක නොදීන්න හේතුව නැද්ද යා නොදී විතර නෙවෙයි ඒ යතුරු දීලා තියෙනවා අර පුද්ගලයාට අභේෂේලට එයාට එයා යතුර මම ගිහිල්ලා මේ පාර්ලිමේන්තුවේ මේක කරලා මේ කරලා පස්සේ ඒ පොලිස් කණ්ඩායමක් ආවා ඒ පොලිස් කණ්ඩායමක් ඉන්න ගමන් මෙයා මෙතන වාඩි වෙලා මෙන්න මම ඔයාගේ කාමරේ මම තමයි දැන් යා බොරුමීටින් වාගයක් කියලා පත්වෙලායි කියලා ලේකම් පැටයි මම ඉදයි ලේකම් ඔයා වෙන කාතරකට යන්න කියලා මට කියන දැන් එතකොට ඔය 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 තත්ත්වය මතු වුණේ ඔය සිද්ධියෙන් පස්සේද පාර්ලිමේන්තු පොලිසිය එහෙට ආවට පස්සේද ඔව් සමිතිය පිහිටවලා ওই කතාව කියනවා ඔක්කොම කලින් කරලා තියෙනවා සැලසුම් මට කියන්නේ මේක යම් බලපෑමක් කරලා ඔරයක් මේ නැතුව සාමයේ තියාගන්න ඕනන්නේ මගේ පක්ෂය තුල නමුත් දෙපාර්ශ්වයේම ගහ කොටා ගත්තා නේද යම් වෙලාවක සුළු මේ අර කම්බි ගොඩක් තියෙනවා ඒක මෙහා කරලා මෙහා කරනකොට ඒක අදුරට තල්ලු කරලා අරලා තමයි ඇතුළුන්නේ අපේ කට්ටිය ඇයි මේගොල්ලන් ගිහිල්ලා ඒ ලොක් මේ ඉබ්බද යතුරු පාවිච්චි කරන ඒවා විනාශ කරනවා අලුත් අලුත් ඉබ්බ දාලා ඉතින් අර තිබුණු යතුරු පාවිච්චි කරන්න තමයි බෑ ඔව් දැන් එතකොට තවමත් ඔබතුමා ඇතුළට ගියේ නැහැ ඊට පස්සේ මොකද ගියා දැන් මේ ඒක අද ගියා ඔය ඒගොල්ලෙක් ඒගොල්ලන් එක්ක කිසිම දෙයක් කතාවක් නෑ අනිත් කට්ටිය එක්ක කතා කරලා අද හවස් ප්‍රෝග්‍රෑම් එක ගැනයි මේ සමර කප්පිය ගැනයි ජර්නල් ස්ටන්ස් ගැනයි මම සාකච්ඡා දැන් ඔබතුමා ඒ ගොඩනැගිල්ල පාවිච්චි කරනවා පාවිච්චි කරනවා නමුත් මේ මේ කරදරේ තියෙනවා නමුත් ඒගොල්ලෝ තවම ඉන්නවා ඒගොල්ලෝ ඉස්සර තවම ඉන්නේ ආ ඔබතුමත් ඉන්නවා ඒගොල්ලොත් ඉන්නවා දෙපාර්ශ්වෙම ඉන්නවා ඒක ලොකු ගැටුමකට මුලක් නෙමෙයිද ඒක තමයි ඒගොල්ලන් ඕන කරන්නේ අවශ්‍යලා යම් සිද්ධියක් ඇති කරගන්න හරි මම අපි ආයෙත් කියලා කියන්නේ අපි පක්ෂ කාර්යාලයේ මුකු සිද්ධියක් ඇති කරන්නේ නැහැ අර සමාජයට ඒක නවකරාමයක් නෙයි අපි ඉවසිල්ලෙන් කටයුතු කරනවා
ඉතින් මම පුළුවන් තරම් ඉවසිල්ලෙන් බලනවා. ඒකයි මම පාර්ලිමේන්තුවට ගෙනිච්චේ. ඒ වරප්‍රසාද ප්‍රශ්නයක් ඇදෙට මේක මම ඉදිරිපත් කරන්නේ. ඒ කොමිටියට මම කියනවා මන්ට මේ මගේ ඔෆිස් එක පාර්ලිමේන්තු ඔෆිස් එකට ඇතුල් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඒකට මම මේ පාර්ලිමේන්තු වරප්‍රසාද වල උල්ලංඝන පොලිසිය කියනවා අපිට බෑ මේක ඇඟිලි ගන්න ඕන උසාවියට යන්න. මම කිව්වා මේ මේ බලන්න මෙයා මේ මේක හොරගම් කරලා පාවිච්චි අතේ තියාගෙන මට අතුර වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඔයගොල්ලන් මැදියා වෙන්නේ නැද්ද මේ මේ වගේ අවස්ථාවක්? නෑ නෑ අපි කරන්න යන්නේ නැහැ. ඔබතුමා ඕනනම් ඒක බේරගන්න ඔය ඔබතුමා කියන කරුණ පොලිසිය ඉදිරිපත් කරන පොදු මතයක්. හැබැයි ආණ්ඩු පක්ෂය නියෝජනය කරන අවස්ථාවලදී පොලිසිය හැසිරෙන්නේ ওই විදිහට නෙමෙයි. මම විරුද්ධ පක්ෂයේ. ඔව් ඉතින් මේ ගැන ඇයි හොඳ නිර්වචනයක් පාර්ලිමේන්තුව තුර පොලිසිය සම්බන්ධව ඇති නොකරන්නේ? ඒවා මුලින්ම බලමු මේ කොමිටියට දාලා කොමිටියේ මොකද්ද තීන්දුව කරන්නේ? වරප්‍රසාද මොකද දැන් මේ කතානායකතුමා කොමිටිය පත් කරලා තින්නේ? ඔව් දැන් පත් කරලා තින්නේ. කවුද කොමිටිය සාමාජික? එහෙම කොමිටියක් තියෙනවා. ස්ථිර කොමිටිය. ආ ස්ථාවර කමිටුවක් තියෙනවා. ඒකට ඒකට දාලා තියෙන මේ ප්‍රශ්නය. ඉතින් මම ඒගොල්ලන් එක්ක කතා කරලා බලමු මොකද ඒගොල්ලන් කියන්නේ. ඉදිරියේ තමයි බලාපොරොත්තු වෙන්නේ. බොහොම ස්තුතියි.